අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා ලේඛනයක් අධිකරණ සේවා සංගමය විසින් නිකුත් කරපු මාධ්‍ය ප්‍රකාශයක්. ඒ වගේම එම කාරණාවටම අදාළව නීතිඥ සාමූහිකය විසිනුත් ඉදිරිපත් කරන ලද ඔවුන්ගේ මාධ්‍ය ප්‍රකාශනයක්. අපි දැක්කා පහුගිය සතියේ ජනාධිපතිවරයා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත් නිර්දය ලෙස හෙලා දකිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය හැල්ලුවට ලක් කරමින් පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරය. ඒ වගේම ඊට නොදෙවෙනි ආකාරයට අධිකරණ ඇමතිවරයා නීති වෘත්තිකයෙක් ජනාධිපති නීතිඥයෙක් යැයි කියාගන්න විජේදාස රාජපක්ෂ මහත්මයා තමන් යටතේ තමන්ගේ විෂයපතයට අදාළ දිසාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය ඒ තුළත් ඇතැම් විනිශ්චකාරවරුන් පෞද්ගලිකව ඉලක්ක කරලා ද්වේෂ සහගත ලෙස ඉතාමත් අපහාසාත්මක ලෙස ප්‍රකාශනිකුත් කරනවා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා. මේ ජනාධිපතිවරයාගේ විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ ඔහුත් සමග අත්වැල් අල්ලගත්ත ඒ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ සමස්තය එකට ගත්තම මේක සැලසුම් සහගත ලෙස ජනාධිපතිවරයාගේ අනුදැනුම මත සිද්ධ වෙන අධිකරණයේ ස්වාධීනත්වයට ඍජුවම කරන බලපෑමක් කියන එක බොහොම පැහැදිලි. මොකද ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් කිසිසේත්ම එදිනට අදාළ නැති මාතෘකාවක් ඇදලා අරගෙන ජනාධිපතිවරයා ඒ කරේ තමන්ට සිත්‍රිදවීමක් ඇති තමන්ට වේදනාවක් ඇති ඒ වෙනකොට තමන්ට ඕන නීතිපතිවරයා පත්කරගන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව හරහා තමන්ට යම් වේදනාවක් ඇති වෙන්න ඇති. හැබැයි ජනාධිපතිවරයා පාවිච්චි කරනවා මේ පාර්ලිමේන්තුව ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් වුණු අධිකරණීය ස්වාධීනත්වය හෙලා දකින්න. ඒ වගේම අධිකරණ ඇමතිවරයා අධිකරණ ශේෂ්ත්‍රයේ දාහකුත් ප්‍රශ්න තියෙද්දි ඒ සියල්ල පැත්තකට දාලා අතිශයින් අපි ලැජ්ජ වෙන්න ඕන අධිකරණ ඇමතිවරයා ඒකට උල්පන්දන් දීපු දයාසිරි ඇමතිවරයා තමන්ට අතිශයින් පෞද්ගලික වූ තමුන් පාර්ශව වෙන දිසාධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන් තමන්ට අපේක්ෂා කරපු තීන්දුව නොලැබුණු තැන මේ කරන ප්‍රකාශ මේ විනිශ්චකාරවරුන් අල්ලලා විනිශ්චකාරවරුන් ඉලක්ක කරලා කරන ප්‍රකාශ අතිශය පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් කරපු දේවල්. මොකද මේ රටේ අධිකරණය පාත්‍රතාවයට ලක්වෙච්ච නඩු තුල ඕන තරම් මේ රටේ සිවිල් පුරවැසියෝ කටයුතු කරනවා. ඔවුන් තමන්ට ලැබෙන තීන්දුව මොන ආකාරයේ වුණත් ඒක අධිකරණය කෙරෙහි තියෙන ගෞරවය වෙනුවෙන් ඒ තීන්දුව ඒ අය පිළිගැනීමකට ලක් කරනවා. අපි දන්නවා විජේදාස රාජපක්ෂ කියන්නේ ජනාධිපති නීතිඥවරේ. තමන් යම් තීන්දුවකින් අතෘප්තියට පත්වෙනවා නම් ඔහු කළ යුතුව තිබුණේ ඒක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 91ට යටත්ව පාර්ලිමේන්තුව තුළ ඇවිල්ලා අධිකරණයේ ස්වාධීනත්වයට මඩගහන එක නෙමෙයි. ඒ සඳහා අභියාචනා කිරීමේ හැකියාවක් ඔහුට තිබුණා. ඔහු එහෙම නොකර මේ කරන්නේ. අපි දැක්කා යම් විනිශ්චකාරවරුන් දෙදෙනෙක් පෞද්ගලිකව ඉලක්ක කරලා ගල්කිස්සේ හිටපු මහේස්ත්‍රාත්වරයාත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු විනිශ්චකාරතුමත් ඉලක්ක කරලා මේ එල්ල කරන්නේ හුදෙක් පෞද්ගලික පරිගැනීමක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද ඒ කතාව තුළ විජේදාස රාජපක්ෂලා දයාසිරිලා ප්‍රවේශම් වෙනවා මේ රටේ යම් පුද්ගලයෙක්ගේ උපන්දින සාදයකට ගියයි කියලා චෝදනා කරපු පැමිණිලි කරපු යම් පාර්ශව සම්බන්ධයෙන් කතා නොකරන්න. එහෙම තියෙද්දි මේ ආකාරයට මේ අය උත්සාහ කරන්නේ මේ සංවිධානාත්මකව ජනාධිපතිවරයා සහ කැබිනට් එක තමන්ගේ මන්ත්‍රීවරුන් හරහා මේ උත්සාහ කරන්නේ මේ රටේ ස්වාධීන අධිකරණය කෙරෙහි ජනතාවට තියෙන විශ්වාසය විනාශ කරන්න. මේ රටේ අපක්ෂපාතීව
කටයුතු කරන විනිශ්චකාරවරුන්ට බලපෑම් එල්ල කරන්න. ඒ වගේම අපි දැක්කා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධෙනුත් අදහස් පළ කරනවා. තමන්ට බලපෑම් කරලා තමන්ට අවශ්‍ය තීන්දු තීරණ ලබා ගන්න බැරි වෙන තැන ඒ අය උත්සාහ කරනවා ඒ චරිත ඒ පුද්ගලයන් ඒ තනතුරු හෙලා දකිමින් කටයුතු කරන්න. ඉතින් අපි කියනවා තමන්ගේ පෞද්ගලික නඩු කාරණා හරහා තමන්ට ඇතිවෙච්ච වේදනාවන් තමන්ට ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලු මේ විදිහරට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මුදාහරිමින් මේ කරන ද්වේෂ සාගත අමන කුප්ප පහත් ක්‍රියාව නිසා සිද්ධ වෙන්නේ මේ රටේ පාලන බලතල හිමි විවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ කියන මේ කුළුණු තුනෙන් අධිකරණයේ කීර්තිය සහ ප්‍රධාන වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට පහර දෙන්න. අපි දැක්කා ජනාධිපතිවරයා දැන් අධිකරණයට බලය ලැබිලා තියෙන ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගවලින් බැහැර වෙලා අධිකරණයට පනත් කෙටුම් පතක් සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය බැහැර කරලා නෑ අපි ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරගෙන අපිට අවශ්‍ය ක්‍රියාව කරගමු කියන අදහස පාර්ලිමේන්තුව තුළ සමාජගත කරන්න හදනවා. ඒක බොහොම බරපතල ක්‍රියාවක්. මොකද අපි දකිනවා රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ජුන්ටාව මැතිවරණ වලට බයයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ මැතිවරණ පෙරදිලා ගිනස් වාර්තා තියපු නායකයෙක්. ඒක හින්දා රනිල් වික්‍රමසිංහ බීතිකාවක් තියෙනවා ඡන්දවලට. ඉතින් රනිල් වික්‍රමසිංහ මොකක් හෝ උප්පර වැට්ටි දමමින් යනවා ඡන්දවලට. රනිල් වික්‍රමසිංහට මේ ආකාරයට අපි හිතමු හෙට දවසේ මේ තියෙන ජනාධිපතිවරණ කල් දාගන්න කියලා අවශ්‍ය වුණොත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුණොත් මේක ජනමත විචාරණයකින් එහෙම නැත්තම් පාර්ලිමේන්තුවේ සුවිශේෂී බහුතරයකින් කරගත යුතුයි කියලා රනිල් වික්‍රමසිංහට පුළුවන් මේ තියරියම පාවිච්චි කරලා කියන්න. හා හා නෑ එහෙම අපිට අවශ්‍ය නෑ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අපි අදාළ කරගන්නේ නෑ, අපි කාරක සභාවක් තුලින් අපේ මේ ක්‍රියාව කරන. හිතන්න මේ රනිල් වික්‍රමසිංහ මේ සමාජගත කරන්න හදන මේ සම්ප්‍රදායන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම් පිටින්ම ගරු නොකරන පැත්තකට වීසි කරන සත පහකට මායිම් නොකරන තත්ත්වයක් ගැන දැන් විජේදාස රාජපක්ෂ මහත්මයාට 7 වෙනි පරිච්ඡේදය පිළිබඳ පුදුම වේදනාවක් තිබුණා. දැන් මේ රනිල් වික්‍රමසිංහගේ ක්‍රමවේදය අනුගමනය කිරීම සහ අනුමත කිරීම තුලින් මේ පාර්ලිමේන්තුව උත්සාහ කරන්නේ සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම වහලා පැත්තකට දාලා නිහඬ කරලා දාන්න අන්න ඒ ක්‍රියාව. ඒක හින්දා ඒ වගේම රනිල් වික්‍රමසිංහ කියනවා නෑ අපි අදහස් කරන්නේ මේ විනිසුරුතුමන්ලා පාර්ලිමේන්තු සභා කිතේරීන් කාරක සභා ඉදිරියට ගේන්න අදහස් කරන්න දෙයක් නෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ඔබතුමා එහෙම දෙයක් කරොත් එහෙම දෙයක් කරන්න හිතුවොත් ඔබතුමාට නීති වෘත්තිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ඔබතුමා අපිට වඩා හොඳට දන්නවා. ඒක හින්දා ඔබතුමා ඒකට බය නිසා තමයි එහෙම දේවල් කරන්න නැති. මොකද එහෙම දේවල් හිතන්නවත් බයයි. මොකද මේ රටේ නීති වෘත්තිකයෝ පෙන්නලා තියෙනවා පක්ෂපාට ජාති භේදයකින් තොරව අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඔවුන් එකට හිටගන්නවා කියන කාරණාව. ඒක ශිරාණි බණ්ඩාරනායක මැතිනිය මේ විනිශ්චකාරතුමිය සම්බන්ධයෙන් ඒ ඇතිවෙච්ච තත්ත්වය තුලත් මේ රටේ නීතිඥ ප්‍රජාව පෙන්නුවා මොන බේද මොන කණ්ඩායම් වලට බෙදිලා හිටියත් අධිකරණයේ ස්වාධීනත්වයට අත තියන්නේ මොකාද, ඌ අත තියන්නේ මොන හැඩෙන්ද, අන්න ඒ වෙලාවට නීතිඥ ප්‍රජාව හිට ගන්නවා කියන එක. ඒකින්ද රනිල් වික්‍රමසිංහට ආයේ දෙවරක් හිත හිත ඉන්න දෙයක් නැහැ. මම් මෙහෙකින් මේ රටේ විනිශ්චකාරවරයෙක් පාර්ලිමේන්තු කාරක සභාව ඉස්සරහට ගෙනල්ලා ඒ අය නීත්‍යානුකූලව දීපු තීන්දුව සම්බන්ධයෙන් එතන ප්‍රශ්න කරන්න හැදුවොත් ඒ වෙන විනාශය ගැන රනිල් වික්‍රමසිංහ දන්නවා. ඒකින්ද තමයි රනිල් වික්‍රමසිංහ මේ කාරක සභාව අටමගල අටෝගෙන මේ දේවල් කරන්න යන්නේ. අපි අංක එකට අවධාරණය කරනවා. විජේදාස රාජපක්ෂලට මේකේ ඉඳගෙන ඔය වැඩේ පටන් ගත්තේ අපිට මතකයි ඔය දොලවත්තලා විනිශ්චකාරවරුන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ජඩ කුපාඩි කතා පාර්ලිමේන්තු ඇතුලේ කියන්න. හැබැයි මතක තියන්න ඕන
විනිශ්චකාරවරුන්ට ඔය දේවල් වලට උත්තර කියන්න හැකියාවක් නැහැ. හැබැයි නමුත් මේ වෙනකොට අධිකරණ සේවා සංගමය මේක සමන්විත වෙන්නේ මේ රටේ දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිශ්චකාරවරුන්ගෙන්. ඔවුන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා මේ අධිකරණයේ ස්වාධීනත්වයට සහ විනිශ්චකාරවරුන්ව පෞද්ගලිකව ඉලක්ක කරලා ඒ කරපු ප්‍රකාශයන් හෙලා දැකලා. ඒව අතිශය පෞද්ගලිකයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තමයි නඩු බහණ්ඩ කාමරයේ තිබුණු ඔය කියන විස්කි බෝතල් නැතිවීම අඩුවීම සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙන්නේ. එතකොට කොහොමද එතුමාව මේ වගේ චෝදනාවකට සම්බන්ධ කරන්නේ? එතකොට අපි ගත්තම ගල්කිස්සේ හිටපු මහේස්ත්‍රාත්වරයා දැන් තියෙන තොරතුරු අනුව ඒක අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච ප්‍රැක්ටිස් එකක්. ඒ කාරණා සම්බන්ධයෙන් ඒ අය අපක්ෂපාතීව නිවැරදිව තීන්දු තීරණ ගැනීම ඔවුන්ට බලපෑම් කරන්න නොහැකිවීම මත උත්සාහ කරනවා ඒ චරිත ඝාතනය කරලා ඒ හරහා අධිකරණයේ ස්වාධීනත්වයට අධිකරණය කෙරෙහි ජනතාවට තියෙන විශ්වාසය විනාශ කරන්න මේ පාලකයෝ. මොකද ව්‍යවස්ථාදායකය විධායකය අද ජනතා විරෝධී ජනතාවගේ අභිලාෂයන්ට පිටින් යන උන් ගැන විතරක් හිතන ලේබොන කූඩැල්ලෝ රැලක් කියන එක මේ රටේ මිනිස්සු දන්නවා. හැබැයි මේ රටේ මිනිස්සු දන්නවා මූලික අයිතිවාසිකම් නඩු හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වේවා දේශබන්දුලා මේ රටේ මිනිස්සුන්ට කරපු වද හිංසා සම්බන්ධයෙන් වේවා මේ රටේ අනෙකුත් දේවල් සම්බන්ධයෙන් මේ රටේ ආණ්ඩු ගණ්ඩ හදපු විනාශකාරී කාලකන්ණි පාදඩ ආණ්ඩුවල තීරණ ආපස්සට හැරෙව්වේ ස්වාධීන අධිකරණයක් කරා. දැන් උත්සාහ කරනවා මැර තර්ජනයෙන් බලපෑමෙන් මේ තියෙන අධිකරණයේ ස්වාධීනත්වය බිඳින්න. නීති වෘත්තිකයෝ වෙනුවේ විදිහට අපි කියනවා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් අත තියන්න ආවොත් ඒ වෙනුවෙන් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග නොපියව එකහෙලා ගන්න බවට අපි රනිල් වික්‍රමසිංහලට අවධාරණය කරනවා. දැන් අපි දකිනවා කොහොමත් මේ රටේ 2:50 තුට්ටු දෙකේ සොකඩ සෝබන කැම්පේන් හරහා කොහොමත් ගොබ්බයෝ පොරවල් කරනවා. ඕක පහුගිය දවස්වල යුක්තියේ මෙහෙයුම කියලා මෙලෝ රහක් නැති තමන්ගේ දූරකාලය තුළ වගකීම් විරහිතව පියන් කෙනෙක් වගේ වැඩ කරා කියපු මිනිස්සෙක් පොලිස්පති තැනතුරට ගේන තැනට මේ රටේ කැම්පේන් ගැහුවා. අපි මේ කැම්පේන් ගැන කතා කරන්නවත් කැමති නැහැ. නමුත් හැබැයි මේ වලින් සමාජ ජීවිතයට ජන ජීවිතයට බලපෑම් සිද්ධ වෙන නිසා අපිට මේවා කතා කරන්න වෙනවා. දැන් මේ දවස්වල කොළඹ තාප්ප 2-3ක ඊළඟට මේ මාධ්‍යවල ගත්තම අපි දකිනවා ආරංචිය සුබයි අලුත් කැම්පේන් එකක් යනවා ජනාධිපතිතුමනි. ජනාධිපතිතුමාගේ සුභාරංචිය මේකයි. මේ රටේ හිටපු ජනාධිපතිවරු විශේෂ ප්‍රකාශ කිරීම් විශේෂයෙන් ජනතාව ඇමතීම් අපිට අලුත් දේවල් නෙමේ. අපිට ඒ තුල කවම කවරදාකවත් විශේෂත්වයක් තිබුණේ නැහැ. විශේෂ දෙයක් අහන්න තිබුණේ නැහැ. ඒ ප්‍රකාශයන් හරහා මේ රටට විශේෂ දෙයක් එකතු වුණේ නැහැ. ඒක ගෝඨාභයගේ කාලෙත් එහෙමයි, ඒක මෛත්‍රීගේ කාලෙත් එහෙමයි, ඒක එතනින් එහාට ගියාමත් එහෙමයි, ඒක රනිල් වික්‍රමසිංහගේ කියලා අලුත් එකක් වෙන්නේ නැහැ. දැන් 26 වෙනිදාට ජනාධිපති ජාති අමතලා කියන්නේ මොකද්ද කියන එක ඇත්තටම අපිට සත පහකට වැඩක් නැහැ. මොකද 26 වෙනිදාත් ජාති අමතන්නේ මේ රටේ අවුරුදු 50ක් දේශපාලනය කරපු මේ රටේ ප්‍රතාපවත් දේශපාලන පක්ෂයක් වහිටපු එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූරයක් නැති වෙන තැනට බංගලොත් කරපු කාබාසීනිය කරපු බංගලොත් මිනිස්සෙක්. ඒ මිනිස්සයා ලියලා දෙන පිටපතකට ජනාධිපතිකම හරහා ලැබිච්ච බලය ධනය හරහා කරන කැම්පේන් එකකට මේ රට වෙනස් කරන්න බෑ. ඒක මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන. ඒ සුභාරංචි දෙන ජනාධිපතිවරයා පහුගිය දවස්වල මොකද කරේ? පාර්ලිමේන්තුව තුල අදටත් රනිල් වික්‍රමසිංහ බලයේ ඉන්නේ අර පෝට්ටුවේ කාලකන්නේ දේශපාලන රැළ හින්දා උන්ගේ බෙල්ල කපනවා කියලා යෝජනාවක් ගෙනාවත් අත උස්සන ඒ කාලකන්නේ ජඩ රැළ පහුගිය දවස්වල රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුව තුල යෝජනා සම්මතයකින් බලය දුන්නා රුපියල් බිලියන 8700ක් ඍජුව තමන්ට අවශ්‍ය විදියට පරිහරණය කරන්න. මේ රටේ ව්‍යවස්ථාව අනුව මේ ජනාධිපතිවරයාගේ දුරගාල් කාලය තවත් මාස 3ක් නෑ. දැන් මාස 3ක් තුල
රුපියල් බිලියන 8700ක් ප්‍රයෝජනයට ගන්න සංවර්ධන වැඩපිළිවෙල මොකක්ද කියලා අපි අහනවා. අපි මේ රටේ මිනිස්සුන්ගෙන් අහනවා, අපිට අමතකද 2022 අප්‍රියල් වෙනකොට අපි වින්ද ජීවිතය? මේ ණය කන්ද ගොඩ ගහලා ඒ ණය වලින් මේ රටේ සිල් රෙද්දේ ඉඳලා GI පයිප් ඉඳලා කකුස්සි පෝච්චියේ ඉඳලා බෙදලා හොරකම් කරලා විනාශ කරපු රටේ ජනාධිපතිවරයා ඒ ක්‍රියාමාර්ගයේම නැවතත් ගනිමින් ඉන්නවා. රුපියල් බිලියන 8700ක් Tamanට ඍජුව සපයාගෙන ඍජුව පරිහරණය කරන්න පුළුවන් තත්වයකට පත් කරගෙන තියෙනවා. ඒක වෙන කිසිම දෙයකට නෙමෙයි, එළඹෙන මැතිවරණය තුල මැතිවරණ අල්ලස් දෙන්න. එහෙම නැත්නම් මේ මාස 3ක් තුල අනිවාර්යෙන් අපි දන්නවා එළඹෙන ජනාධිපතිවරණයකින් මේ රනිල් වික්‍රමසිංහ තවදුරටත් බලයට එන්නේ නැහැ. ඒක රනිල් වික්‍රමසිංහත් දන්නවා. හැබැයි රනිල් වික්‍රමසිංහ දන්නවා මේ රටේ සල්ලි වීසි කරලා දේශපාලනය කරන විදිය. ඒක හින්දා මේ රුපියල් බිලියන 8700ක් රනිල් වික්‍රමසිංහගේ අම්මගේ අප්පගේ සල්ලි නෙමෙයි වියදම් කරන්න බලය ලැබිලා තියෙන්නේ. මේ දේශපාලඥයෝ රනිල් වික්‍රමසිංහ පහුගිය දවස් ටිකේම පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කරමින් අයවැය තුල කිව්වේ මොනවද? ඔය බෙදන මා පිනට ලබා දෙන ක්‍රමය නිසා තමයි මේ රට නැති වුනේ කිව්වා. අද රනිල් වික්‍රමසිංහගේ දින පොත අරන් බලන්න, අර හන්දිය බෙදනවා, මේ හන්දිය බෙදනවා, අර ගුබ්බෑයේ මේ බෙදනවා, අර දිස්ත්‍රික්කයේ බෙදනවා, මේ දිස්ත්‍රික්කයේ බෙදනවා. එතකොට මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ අලුත් නායකයෙක්ද? සුභාරංචිය නෙමෙයි. මොන බලු ආරංචිය අරන් ආවත් රනිල් වික්‍රමසිංහගේ ඔය බලු නැට්ටේ ගති ඇරෙන්නේ නැහැ. ඒ තුට්ටු දෙකේ තුප්පයි දේශපාලනය රනිල් වික්‍රමසිංහලා අතෑරලා නැහැ. අපේ සල්ලි අරගෙන උන්ගේ වගේ බෙදලා උන් ඡන්දේ අරගෙන උන් යනවා. ඒක තමයි උන්ගේ සුභාරංචිය. අන්තිමට අපිට සිද්ධ වෙනවා පෙට්‍රල් පෝලිං වල, කිරිපිටි පෝලිං වල ලයිට් ටික නැතුව රස්සාව කරගන්න බැරුව දුවා දරුවට අම්මට තාත්තට බෙහෙත් තේත් ටික ඉස්පිරිතාලේ නැතුව දුක් විඳින්න. මොකද ඔය රුපියල් බිලියන ගණන් උන්ගේවන්නේ නැහැ. උන්ගේවන්නේ නැහැ. අපිට මොනවා හිඟ වුණත්, අපිට මොනවා නැති වුණත් රනිල් වික්‍රමසිංහලට හිඟ වෙන්නේ නැහැ, රාජපක්ෂලට හිඟ වෙන්නේ නැහැ. රාජපක්ෂලා දැන් පහුගිය දවස්වලත් ලියුම් ගැහුවානේ රට විකුර්ණ ව්‍යාපෘති වලට එයා එකඟ නැහැ කියලා. එහෙව් කියපු රාජපක්ෂගේ බලු නඩය තමයි රුපියල් බිලියන 8700ක් රනිල් වික්‍රමසිංහට ඡන්දෙට පිනුම් ගහන්න. අපි අහනවා රනිල් වික්‍රමසිංහට පෙන්වන්න මේ රටට මේ මාස 3ට ක්‍රියාත්මක කරන්න තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද? රුපියල් බිලියන 8700කින් මේවා හෙන ගහන වැඩ. මේ රටේ මිනිස්සු දුක් විඳිනවා. වෘත්තිකය බදු බර දරා ගන්න බැරුව රට දාලා යනවා. ව්‍යාපාරිකයා ව්‍යාපාරයක් ගැන හිතා ගන්න බැරුව ලත වෙනවා රටේ තියෙන බදු බර නිසා. මාර දෙයක් රටේ කරයි කියනවා. දැන් 26 වෙනිදා කතා තියලා කියන්න යන්නේ මේ රට බංකොලොත් නැහැ කියලාද? මේ රට බංකොලොත් නැහැ කියලාද? බංකොලොත් නැත්තම් රනිල් වික්‍රමසිංහට කියනවා මේ අපේ මිනිස්සුන්ගේ අපේ අම්මලගේ කුස්සි වලට එබිලා බලපල්ලා, කඩට පිළට කඩ මණ්ඩියට ගිහිල්ලා පොලට ගිහිල්ලා බලපල්ලා, මිනිස්සු කැරට් වල ගාන අහලා ඇඹරැල්ල අරගෙන ගිහින් කන්නේ, අවුරුදු පහ වුණා ඇඳුමක් පැළඳුමක් ගත්ත අම්මෙක් තාත්තෙක් ඉන්නවද? දරුවන්ව ඉස්කෝලේ ටික ඉස්කෝලේ යවා ගන්න විදිහක් නැහැ. දරුවන්ගේ පන්ති ගාස්තු ටික ගෙවා ගන්න විදිහක් නැහැ. තමන්ගේ අම්මා තාත්තට බෙහෙත් හේත් ටික අරන් දෙන්න විදිහක් නැහැ. රනිල් වික්‍රමසිංහ දන්සල් 18000ක් පෙන්නලා කියනවා නම් මේ රට බංකොලොත් වෙලා නැහැ කියලා. රනිල් වික්‍රමසිංහත් පොඩ්ඩක් ඔළුව අතගාලා බලන්න ඕන, පොඩ්ඩක් උඩට ඉලිප්පිලා එනවද කියලා. ඒ කතා අහලා රට මාරයි කියලා හිතන එවුන් පොඩ්ඩක් නැට්ට තියනවද කියලා අතගාලා බලා ගන්නත් ඕන. රටක ආර්ථිකය මයින්නවා නම් දන්සල් 18000කින් දන්සල් 18000කින් රටක දන්සල් දෙන්න වෙන්නේ රටේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ නැති හින්දානේ. දන්සල් වල ගිහින් බැලුවා නම් හද මේ කොළඹවට තිබිච්ච ඔය හැම දන්සලක ගිහින් බැලුවා නම් මිනිස්සු ඒවල පෝලිං වල හිටපු මිනිස්සු මෙහෙ තැන් තැන් වල රස්සා කරන සිකියුරිටි ජොබ් කරන මේ ගාමන්ට් වල වැඩ කරන ගෑනු ළමයි එහෙම ඇයි ඇවිල්ලා හිටගත්තේ? එක වේලක් හරි නොමිලේ කණ්ඩ ලැබෙන නිසා. ඒ තරමට වැටිච්ච ආර්ථිකයක් මිනිසුන්ගේ හීන විනාශ කරලා ඒවම පෙන්නලා අපිට කියනවා අපි මාර දේවල් කරා කියලා.
මේ රටේ ණයකඳු ගොඩගහලා ණයකඳු පෙන්න අපිව බය කරන ගමන් අපිට කියනවා උඹලා ඉන්නේ වැල්පාලමේ කියලා. අපි කියනවා අපි වැල්පාලම් වල ඉන්න ඕන මිනිස්සු නෙමෙයි. අපි සේදමාවතේ බොහොම හොඳ ගමනක් යන්න තිබුණු රටක් ඒව විනාශ වුණේ මේ කාලකන්ණි අමන ජඩ දේශපාලනය නිසා. ඒක හින්දා ඒ දේශපාලනයට අපි තිත තියන්න ඕන. දැන් ඒ වගේම අපි දකිනවා රටේ බංකොලොත්භාවය ගැන එහෙම පම්පෝරි ගහන්න හදන රටේ බංකොලොත්භාවය නැහැයි කියනවා කියලා මතපල කරන්න හදන රනිල් වික්‍රමසිංහලා හෙට යනවා ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහ කරන ගිවිසුමක් අත්සන් කරන්න. ඒ ගිවිසුමේ අන්තර්ගතය, ඒ ගිවිසුමේ කොන්දේසි පිළිබඳව කිසිම අවබෝධයක් දැනුවත් කිරීමක් මේ රට තුල නැහැ. මොකද මොන ආණ්ඩු කොයි කාලේ ණය ගත්තත්, ඒක රාජපක්ෂ ගත්තත්, ඒක වික්‍රමසිංහ ගත්තත්, අන්තිමට ගෙව්වේ මේ රටේ මිනිස්සු. මේ ණයකඳු ගෙව්වේ රටේ මිනිස්සු. ඒ ණයවර නිසා රටේ ආර්ථිකයට දැනිච්ච පීඩණය ලයිට් බිලෙන්, තෙල් ටිකෙන්, බෙහෙත් ටිකෙන්, කිරිපිටි ටිකෙන්, ගෑස් ටිකෙන් වින්දේ මේ රටේ මිනිස්සු. එහෙමනම් මේ රටේ මිනිසුන්ට ශුද්ධ වූ අයිතියක් තියෙනවා. මොනවද මේ ගිවිසු? මොනවද මේ ද්විපාර්ශ්වික ප්‍රතිව්‍යුහ ගත කරන ගිවිසු? ඒවල මොනවද කොන්දේසි? ඒව කොහොමද සිද්ධ වෙන්නේ? අපිත් අපේ අනාගත පරම්පරාවත් මේවා ගෙවන්නේ මොන විදියට කියන එක අඩුම ගානේ වෙනස් කරන්න බැරි වුණත්, එකග වෙන්න බැරි වුණත් මොනවද තියෙන්නේ කියලා දැනගත් අපිට අයිතියක් තියෙනවා. නමුත් අද කැබිනට් ප්‍රකාශක කියනවා අනුමැතිය ලැබිලා තියෙනවා ජනාධිපතිවරයාගේ එම යෝජනා අනුව ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයන්ට එකඟ වෙලා ගිවිසුම් ගත වෙන්න. දැන් ඒකට ඔන්න මුදල් අමාත්‍යාංශයේ මහ භාණ්ඩාගාරයේ ලේකම්ලා රාජ්‍ය නියෝජිතයෝ ටික යන්න ලෑස්ති වෙනවා කියලා. මේ පාලකයින්ට අමතක වෙලා තියෙනවා මේකේ උන් බාරකාරයෝ විතරයි. උන්ව පත් කරලා තියෙන්නේ අවුරුදු 4කට හෝ 5කට පමණයි කියන කාරණාව. මුන් ඒක අද මුන්ගේ බූදලය කරගෙන මුන්ට ඕන විදියට බෙදාගන්න, මුන්ට ඕන විදියට ජෝගි නටන්න මුන් ඒක පාවිච්චි කරනවා. දැන් පහුගිය දවස්වල මේ රටේ මැතිවරණ කල් දැම්මේ මැතිවරණයට සල්ලි නැහැ කියලා. ලේකන මේ මුද්‍රණාලයේ නහයෙන් ඇඬුවා කොළ නැහැ කියලා. පොලිසියට පඩි ගෙවා ගන්න, බටා ගෙවා ගන්න විදියක් නැහැ කියලා පොලිසියෙන් කෑ ගැහෙන්න ගත්තා. එහෙවු රටේ දැන් රනිල් වික්‍රමසිංහට තියෙනවා රුපියල් බිලියන 8700ක් මාස 3ට පිනුම් ගහන්න. මොන කුපාඩි, මොන බොරු, මොන වංචාකාරී පාලනෙක් පාලකයොදමු. ජනතාවගේ පරමාධිපත්‍ය, ඒකේ අයිතියක් වූ ඡන්ද බලය යටගහන්න, පාගන්න, ඒ ඡන්ද බලය හොරකම් කරන්න මුන් මේ රටේ සල්ලි නැහැයි කියලා මවාපෑවා. දැන් ඒ ආණ්ඩුවම යෝජනා සම්මත කරලා රුපියල් බිලියන ගණන් තමන්ගේ තනි අයිතියට තනි මතයට ගන්නවා මේ රටේ ඡන්ද ජෝගි දාන්න. ඒකින්ද අපි මේ රටේ මිනිස්සුන්ට කියනවා මේ කරන හැම පිස්සුවක්ම, මේ කරන හැම මාධ්‍ය සම්දර්ශනයකින්ම කාඩ්බෝඩ් පුහු රූකඩ පුම්බලා මේ උත්සාහ කරන්නේ එක සුභාරංචිය වුණත්, එක ඊට එහා ගිය ආරංචියක් වුණත් අපේ ජීවිතවලට නම් කවදාක්වත් මේ යන ගමන සුභාරංචියක් වෙන්නේ නැහැ. කවදාක්වත් මේවා අපේ ජීවිතවලට සුබදායක වෙන්නේ නැහැ. තව දෙයක් කියන්න ඕන, මේක අපි හැමදාම කතා කරනවා. ක්‍රිකට් කියන්නේ අපි පුංචි කාලේ ඉඳලා ආගමට පස්සේ ළඟින්ම ඇසුරු කරපු දේ. ක්‍රිකට් අපේ ජීවිතවලට හරි බද්දයි. අපේ ජීවිත කාලවලත් අපි ක්‍රිකට් වින්දා. හැබැයි අද මේ වෙනකොට අපි දකිනවා ක්‍රිකට් වල මහා පරිහානියක්. ඒ පරිහානිය සම්බන්ධයෙන් අර්ජුන රණතුංගල, රොෂාන්ලා යම් යම් අවස්ථාවල කතා කරා. හැබැයි පාලකයෝ ඒවලට කන් දුන්නේ නැහැ. ඊට පස්සේ විගණන වාර්තා ඇවිල්ලා ඔස්ට්‍රේලියානු සංචාරවල ක්‍රිකට් බෝඩ් එකේ මහා දරුණු වංචාවන් අනාවරණය වුණා. ඒ වලදී අනාවරණය කරපු මිනිස්සු ගෙදර ගියා. අන්තිමට ක්‍රිකට් බෝඩ් එක
ඒක එතන රැඳුණා. ඒ අය හිතාගෙන ඉන්නවා ඒක ඒගොල්ලන්ගේ පෞද්ගලික බූදලයක් කියලා. අද ඒගොල්ලන්ටම ජාඩියට මූඩිය වගේ හරියන ඇමතිවරයෙක් ඇවිල්ලා තියෙනවා. ඇමතිවරයා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියනවා එක ක්‍රීඩකයෙක් හරි නයිට් ක්ලබ් ගිහිල්ලා තියෙනවා නම් එයා ඉල්ලාස් වෙනවලු. මොකද ඉතින් අපිට ඇමතිවරයාගෙන් අහන්න තියෙන්නේ ඔයා ඉල්ලාස්ුණයි කියලා අපිට පාන්ද? අපිට වැඩක් නැහැ. ඇමතිවරයාට තේරෙන්නේ නැත්තම් ක්‍රිකට් පරිපාලනය තුල ගැටලුවක් තියෙනවා. ඒ පරිපාලනය හරහා ගොඩනැගෙන ක්‍රිකට් කණ්ඩායම තුල ගැටලුවක් තියෙනවා. ඒ හරහා ක්‍රිකට් විනාශ වෙලා තියෙනවා කියලා. අපි දකිනවා පිට්ටනියක් නැති, මැච් ටිකක් නැති, හරියට සල්ලි ටික ලැබෙන්නේ නැති ඇෆ්ගනිස්තානයේ අද ලස්සනට ක්‍රිකට් ක්‍රීඩා කරනවා. අද ඒ සියල්ලි අවස්ථා ලැබෙන අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙහෙම අසාර්ථක වෙන්න මේකේ හේතු සොයා බලන්න වගකීමක් ඇමතිවරයාට තියෙනවා. නමුත් අපි දකින්නේ නැහැ ඇමතිවරයා යථාර්ථයට සත්‍යයට ඇහුම්කන් දෙනවා. ඇමතිවරයා අතිශය පණ්ඩිත ලීලාවෙන්, අතිශය උද්දච්ච ලීලාවෙන් මේ දවස්වල හැසිරෙනවා. ඒ ඇමතිවරයාගේ ආශිර්වාදය මත ක්‍රිකට් බෝඩ් එක තමන්ට හිතු හිතු දේ කරනවා. අපේ කණ්ඩායමට මුල ඉඳලම ක්‍රිකට් පරිපාලනය තුළ මේ තරඟ වාරය තුළ 20x20 තරඟ වාරය තුළ පැහැදිලි ලෙසම අපි දැක්ක අතපසුවීම්, කණ්ඩායමට වෙච්ච යම් යම් අඩුපාඩු, ඒ වලට වග කියන්න ඕන ක්‍රීඩකයින්ට වඩා ක්‍රිකට් පරිපාලනය. ක්‍රිකට් පරිපාලනය කියන්නේ කෝටි ප්‍රකෝටි ගණන් පොම්ප කරලා නඩත්තු වෙන තැනක්. නමුත් ක්‍රිකට් මේ විදිහට අයාලේයන්ද අපි අදටත් ඇමතිවරයාට චෝදනා කරනවා මේ ක්‍රිකට් බෝඩ් එක වග කියන්න ඕන. ඒ ක්‍රිකට් බෝඩ් එකේ වගකීම කෙරෙහි පීඩනයක් යොදන්නේ නැති ඇමතිවරයාත් ඔතන ඉඳගෙන කරන්නේ ඒකට උල්පන්දම් දීම කියන එක අපි අවධාරණය කරන්න ඕන. ස්තුතියි. කැලෝ බහන්නේ ඔහුගේ ජ්‍යේෂ්ඨත්වය මත ඔහුගේ ඉගෙනගත්ත පිරිස ගැන. ඒක ඉතින් එහෙම ගැටලුවක් නෑ. එතුමා විතරක් නෙමෙයි, ඔය අලි සබ්‍රි ඇමතිතුමා ගත්තත්, විජේදාස රාජපක්ෂ ඇමතිතුමා ගත්තත්, ජීඑල් පීරිස් මහත්මයා ගත්තත්, මේ ශේත්‍රය තුළ සාලිය පීරිස් මහත්මයා ගත්තත්, ඒ වගේ මේ ශේත්‍රය තුළ ඒ වගේ තව ගොඩක් ඉන්නවා. පරිණතභාවයෙන් යුක්ත ඉතාමත් විශිෂ්ට දැනුමක් තියෙන, නීතිය පිළිබඳ දැනුමක් තියෙන අය. අපි කියන්නේ ඒ අයට ඉන්නවා ජූනිය පරම්පරාවක්, එහෙම නැත්නම් කනිෂ්ඨ පරම්පරාවක්, ඒක නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි දැන් අපිට පේනවා මේ විජේදාස රාජපක්ෂ මහත්තුරු, එහෙම නැත්තම් ඔය සමහර ආණ්ඩුවේ ඉන්න ජනාධිපති නීතිඥයන්යයි කියාගන්න මහත්තුරුන්ගේ කල්ක්‍රියාව තුළ ඒ අය එදා අපිට ඉගැන්නපු නීතිය, ඒ අය ඒ අයගේ කනිෂ්ඨයින්ට කියලා දුන්නු නීතියේ සිද්ධාන්ත අද ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවද, පිළිපදිනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මොකද එදා ලෙක්චර් හෝල් වල ඒගොල්ලන්ගේ දේශනවලට, විශේෂ දේශනවලට ගිහිල්ලා ඒගොල්ලෝ අපිට නීතිය ගැන කියලා දීපු නෛතික සිද්ධාන්ත වලින් පිට තමයි අද ඒගොල්ලෝ කටයුතු කරන්නේ. සරල උදාහරණයක් ගත්තොත් ස්ථාවර නියෝගය 9E යටතේ නඩුකරු කටයුත්තකට අදාළව කාරණා පාර්ලිමේන්තුව තුල වුණත් කතා කරන්න බෑ. ඒක තමයි නීතිය. ඒක විජේදාස රාජපක්ෂ මහත්මයා දන්නවා, ඔය පාර්ලිමේන්තුවේ 2004 ඉඳලා ඉන්න කෙනෙක් විදියට. එතකොට ඒ දැන දැනත් තමන් පාර්ශවයක් වෙන ඒ නඩුවක තමන්ගේ වාසියට ඒ තීන්දුව නොලැබීම මත එතුමා දන්නවා. එතකොට එතුමා ඍජුවම මේ නඩුවේ පාර්ශවයක්. එහෙම කෙනෙක් පාර්ලිමේන්තුව තුළ ඍජුවම ඒ දේ කතා කිරීම, ඒ ගුරුවරු එදා අපිට ගන්නපු නීතිය අද ඒගොල්ලන්ට අමතක වෙලාද? අද ඒ නීතිය එහෙම නෙමෙයිද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා.